හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද අපි කතා කරන්න හදන්නේ මතක ඇති සමහර වෙලාවට පසුගියදා බොල්ගොඩ ගඟට පැනලා තරුණයෙක් සියද විනාශා ගන්න උත්සාහ කරනවා. ඉතින් මේ අවස්ථාවේ මේ තරුණයව බේර ගන්න ඒ අහල පහල හිටපු තරුණෙක් ඒ වලට පයින්නවා. කොහොම වුණත් ඒ පැනලා තියෙන ඇගේ ඥාති සහෝදරයෙක් කියලා තමයි පස්සේ වාර්තා වුණේ. ඉතින් මේ සහෝදරයා මේ තරුණයව බේරාගෙන බෝට්ටුවට ගෙන දාලා ඔහු අන්තිමේදී ඔහුගේ ජීවිතයට සමුදෙනවා. ඉතින් ඕක තමයි ඉතාමත් දුක්ඛිත කතාව. හැබැයි මේ කතාව පිටපත ඉතාමත් සංවේදී කතාවක් තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. ඉතින් මේ කියන්න හදන්නේ ඒ සිදුවීම ගැන. ඉතින් අද තරුණියෝ මිස් කෝල් එකකින් එහෙම නැත්නම් වෙනත් ආකාරයකින් පටන් ගන්න ප්‍රේම සම්බන්ධතාවයක් සමහරු අවසන් කරන්නේ රෝම් වලින්. එතනින් එහාට තරුණිය ගැන තරුණයා හොයා බලන්නේ නැහැ. එහෙම නැත්නම් තරුණයා ගැන තරුණිය හොයා බලන්නේ නැහැ. ඔය වගේ සිදුවීම් වෙනවා. ඉතින් මේ විදියට හොයන්නේ බලන්නේ නැතුව ඇති කරගන්න ආදර සම්බන්ධතාවත් එක්ක පස්සේ දුක් විඳින්න වෙන්නේ ඔයාලටමයි. එහෙනම් අපි බලමු මේ බොල්ගොඩ ගඟට මේ තරුණිය පැන්නේ ඇයි? තරුණිය බේරගන්න මේ ගඟට පැනපු තරුණයාත් විවාහක තරුණියක් එක් දරුපියෙක් ඔහුගේ දරු පවුලත් අන්ත අසරණ තත්ත්වයකට පත් වුණා මේ සිදුවීමත් එක්ක. ඉතින් මේ මිස් කෝල් එකකින් ඇරඹෙන කතාබහ දුරදිග ගොස් මිතුරු කතා ප්‍රේම කතා බවට හැරී පසුව දෙදෙනා හඳුනා ගැනීම වෙනුවෙන් ප්‍රථම දින හමුවීම සඳහා හෝටල් කාමරයක් වෙන් කර ගැනීමට තරම් අද කාලයේ තරුණ පරපුර ඉතාමත් බුද්ධිමත්. නිදහසේ කතා කරගන්නට පුළුවන් තැනකට යමු යයි පවසන තරුණයන් එසේ නිදහසේ කතා කිරීමට තෝරා ගන්නා එකම තැන හෝටල් කාමරයක් වීම අද කාලයේ අපූරු රැල්ලක් වන අතර කැමැත්තෙන් හෝ අකමැත්තෙන් තරුණියද ඊට එකඟ වීම අතිශය කේදජනක කරුණක්. මහත්තයෝ මාව අතහරින්නේ නෑ නේද යනුවෙන් එවන් අවස්ථාවකදී තරුණිය අසනවා. පිසුද ඔයාට එහෙමත් කරනවාද? දැන් මට ඔයා නැතුව බෑ යනුවෙන් තරුණයාගේ පිළිතුර ලැබෙන්නේ මොහොතකට ඇය සනසෝමි. වැදගත් ජවනිකාව ඇරඹෙන්නේ එතැන් පටන්. ඉන්පසු තරුණියගෙන් පැමිණෙන දුරකථන ඇමතුම් පවා බහුතර තරුණයන්ට කරදරයක්. මම වැඩක් පස්සේ ගන්නම් ඇයට බොහෝ විට ලැබෙන්නේ එවන් පිළිතුරක්. මූලික ගැටලුව ආරම්භ වන්නේ එතැන් සිට. බොහෝ තරුණයෝ ජීවිතය පිළිබඳ කලකිරී සියදිවි නසා ගැනීම පෙළඹෙන අතර තවත් සමහරු තමන්ට ගැළපෙන වෙනත් පෙම්වතෙක් සොයා ගන්නවා. නමුත් මේ දෙකෙහිම වැඩි වෙනසක් නැහැ. වෙනත් තරුණයෙක් හා එක්වීමද සියදිවි නසා ගැනීමක් හා සමානයි. ඈත අතීතයේ පෙම්වතුන් තමන් සමග ආදවි සිටින තම පෙම්වතිය වෙනත් අයෙකු සමග එක් වූ විට ඇයට සුබපතා තනියම දුක දරාගත්තා. නමුත් අද තත්ත්වය සපුරාම වෙනස්. තමන්ට එපා වුවද තමන් සමග සිටින අතීත පෙම්වතිය වෙනකෙකු සමග යාම බොහෝ පෙම්වතුන්ට බලා සිටිය නොහැකි. ඊර්ෂාවෙන් හා වෛරයෙන් ඔවුන් බලා සිටින්නේ ඇගෙන් පළිගැනීමට, නැතහොත් ඇයට මතක හිටින පාඩමක් ඉගැන්වීමට, එසේ නැත්නම් ඇයට සමාජයට මුහුණ දීමට නොහැකි ආකාරයේ වැඩක් කිරීමට. මේ සිද්ධියට සම්බන්ධ වන 24 හැවිරිදි තරුණිය කුරුඳුවත්ත බැල්ලතුඩාව ප්‍රදේශයේ පදිංචි හොරණ ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරනවා. යෞවනයේ සුන්දරත්වය විඳගනිමින් ඇයද කෙනෙකුට පෙම් කළා. නමුත් කාලයාගේ ඇවෑමෙන් හෝ කුමක් හෝ හේතුවකට ඒ පෙම් හුටපටය නැමතීමේ තිත තැබුවා. තවත් කාලයකට පසුව ඇය වෙනත් තරුණියක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගා ගත්තේ කලින් පෙම්වතාගේ ඇහි කටි අනිමින්. ආදරය වෛරයත් අතර ඇත්තේ කෙස් ගහක වෙනසක් බව සනාථ කරමින් ඇයගේ කලින් ප්‍රේමයේ රස මුසුතැන් රැගත් ඡායාරූප කිහිපයක් පරණ පෙම්වතා විසින් නව පෙම්වතාගේ දුරකථනයට වන්නේ ඒ අතරතුර. සිද්ධෙන් අපහසුතාවයට පත් තරුණිය ජීවිතය නැති කර ගැනීමට සිතුවා. ඒ සඳහා ඇය තෝරා ගත්තේ බණ්ඩාරගම හොරණ මාර්ගයේ බොල්ගොඩ ගඟ අසල පිහිටි තුන්බෝධිය නම් වූ ස්ථානය. තමන් ජීවිතය නැති කර ගැනීමට යන බව දුරකථන මාර්ගයෙන් තමන්ගේ ඥාති සහෝදරයෙක් අමතා දැනුම් දීමට ඇය කටයුතු කළා. බණ්ඩාරගමට නුදුරු බැල්ලතුඩාව ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන ඇගේ ඥාති සහෝදරයා ඉතා සුළු වේලාවකින් එම ස්ථානයට ළඟා වෙද්දී ඒ පැමිණෙන්නේ තමන්ගේ අවසන් ගමනයයි නොසිතන්නට ඇති. තමන්ගේ සොහොයුරා තමන් දෙසට එන දුටු තරුණිය තප්පරයක් හෝ ප්‍රමාද නොවී ගඟට පැන්නේ තම දිවි තොර කර ගැනීමේ බලාපොරොත්තුවෙන්. ඥාති සොහොයුරියෝ පනින දුටු සොහොයුරා ඇසිල්ලෙන් ගඟට පැන්නේ ඇගේ ජීවිතය බේරා ගැනීමේ අරමුණින් යුතුව. තමන්ට පිහිනීමට නොහැකි බව ඔහුට ඒ මොහොතේ නොසිතෙන්නට ඇති. නමුත් තරුණියගේ අරමුණ ඉටවී තිබූ ඉඩකඩ අහිමි කරමින් ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමෙන් ඇය බේරා ගැනු අතර ඇය වහා පානදුර රෝහලට යැවීමට කටයුතු කළා. ඇය බේරා ගැනීමට දියට පැන තරුණයාගේ සේයාවක්වත් දැක ගැනීමට නොලැබුණු අතර පැය ගණනාවක් ඔහු සොයා ගැනීමට ප්‍රදේශවාසීන් කටයුතු කළා. පසුව මහත් පරීක්ෂමයක් දරා තරුණයාගේ නිසල දේහය සොයා ගන්නවා. එවිට සිද්ධිය සිදු වී පැය කිහිපයක් ගත වී තිබුණා. බොල්ගොඩ පාලම අසලට එක්ව සිටි තරුණයාගේ පවුලේ අය ශෝකය ඉවසා ගත නොහැකිව හඬා වැළපුණේ එතැනට එක්ව සිටි සියල්ලන්ම කඳුළු
සාගරයක ගෙල්වමින් එලෙස සමුගත් 29 හැවිරිදි තරුණයා තරිඳු මදුරංග එක් දරු පියෙක් දෙවනවා තරුණිය අතෙන් සිදු වූ අත්වැරදීන් කිහිපය නොවන්නට මේ කතාව මෙලෙස දියවෙන්නට ඉඩ නොතිබුණා අද එම තරුණිය ගත්තු එක්තරා මෝඩ තීරණයක් නිසා අද එම තරුණිය ජීවත් වූද ජීවිතයේ අවසානයේ තෙක් ඇය මිය දෙමින් ජීවත් වනු ඇත මියගිය තරුණයාගේ පිරිස සිටියා උද දහස් තොර මැද මිය දෙමින් ඇය ජීවත් වෙයි ඒකට හේතුව තමයි අපි සිතා බලන්නේ නැතුව ක්ෂණික තීරණ වලට පෙළඹීම දිනපතා ඇහෙන අලුත්ම උණුසුම් පුවක් දැනගන්න අපේ YouTube channel එක subscribe කරන්න ඒ වගේම bell icon එක click කරොත් අපි දාන උණුසුම් පුවක් ඔබට ඉක්මනින් දැනගන්නටත් පුළුවන්